හොඳයි අද අපි විශේෂ පූජාවක් සිද්ධ කරලා මේ වැඩසටහන පටන් ගන්නෙ මේ අවස්ථාව යුද්ධේ නිමා කරන් පූජා මාලා පටන් ගත්තා බෝපේ ශ්‍රීමත් බෝසත් බලමණ්ඩලයේ මූලික වෙලා ඒකට මහේසාරක දෙවරුන්ගේ බැල්ම ලබාගෙන ලංකාවට බලපාපු යුද්ධ බිය ඇති කිරීමට හේතු වෙච්ච සතර අපාය බලවේගයන්ගෙන් ඒ කියන්නේ අසුර බලවේගය අයින් කරලා මනසට දුක් දෙන බලවේග අයින් කරලා සම්මා දිට්ඨිය තුළින් මහේසාරක දේව බැල්ම ලබාගෙන යුද්ධේ නිමා කරන්න යුද්ධ බිය කියන්නේ තුන් බියට අදාළ දෙයක් නෙමෙයි යුද්ධ බිය සීමිත දෙපිරිසක් අතර තෘෂ්ණාව බල තෘෂ්ණාව නිසා ඇති වෙච්ච දෙයක් නමුත් මේ තුන් බිය කියන එක මනුස්ස ලෝකයටම බලපාන දෙයක් තුන් බිය කොටස් තුනක් තියෙනවා පළවෙනි එක රෝග බිය රෝග වලට ගොදුරු වෙලා අසනීප තත්වයෙන් සෙනසුතු මල මුත්‍ර මේව වගුරුමින් ජරා ජීන තත්වයට පත් වෙනකොට අමනුස්ස බිය ඇති වෙනවා ඊළඟට දුර්භික්ෂ බියත් ඇති වෙනවා රටේ ආහාර හිඟය ඖෂධ හිඟය මේ වගේ තත්ත්වයන් මේ තුන් බිය දුරු කරන්න බුදුරජාණන් වහන්සේ තමයි මූලිකව කටයුතු කළේ ඒක ප්‍රායෝගිකව ප්‍රතිඵල ලැබිලා තියෙන අපිට අත්දැකීම් තියෙනවා ඒ නිසා ලෝකයේම රටවල් සුවපත් කරන්න පුළුවන් බුද්ධ ශාසනය තියෙන මේ ලංකා ධර්මතලේ පමණයි මේක අපේ සිව්පිරිසම හොඳට සිහියට ගන්න ඕන රටේ පාලකයෝ හොඳට සිහියට ගන්න ඕනේ දෙයක් ලංකාවේ නායකයෙක් වුණහම මේ ලෝකෙම සුවපත් කරන්න තියෙන උතුම් ශක්තිය විනාශ කරන්න දෙන්න හොඳ නැහැ. ඒ අවබෝධය තියෙන කෙනෙක් තමයි ලංකාවේ නායකෙක් වෙන්න ඕන. දැකීම කොටස් තුනයි චක්කු මුදපාදි ඥාන මුදපාදි ප්‍රඥා මුදපාදි. චක්කු මුදපාදි කියන්නේ අපේ ඉන්ද්‍රයන්ගෙන් දකින දේ. ඊළඟට ඥාන මුදපාදි කියන්නේ ඉන්ද්‍රයන්ගෙන් දැක්කපු දේ ඊට එහාට සිත යොදවලා දකිනවා. මේ සිත කය වචනේ දෙකම උපයෝගී කරගෙන ඉන්ද්‍රයන්ගෙන් සහ මනසින් දැකපු දේ ක්‍රියාකාරීත්වය තුළින් සංයමයක් සංවර බවක් ඇති කරගෙන අපි අර 2017 බෞද්ධ මහා සම්මේලනයේ ලංකා පුරාම බෞද්ධ මධ්‍යස්ථානවලට දහම් පාසලවලට බෙදා හැරපු දින දර්ශනය මේ 2020 වසරේදී මේ වසරේදී බෞද්ධ දින දර්ශනය නිකුත් කරපු මේ සඳහන් කරන ප්‍රතිපත්ති මාර්ගය ඇති කර ගැනීම තමයි මේ බුද්ධ ශාසනික ශක්තිය කියන්නේ ඉතින් මහායාන බුදුදහම ලංකාවේ ක්‍රියාත්මක කරපු පමණින් ශාසනික ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. තේරවාදී බුදුදහම ක්‍රියාත්මක කරන්න ඕනේ ප්‍රතිඵල ලැබෙන්නේ. තේරවාදී බුදුදහම තුළ තියෙන මනස හදලා මිනිස්සය හදලා මිනිස්සය සුවපත් කරන වැඩපිළිවෙල. අපි සිංහල කතා කරන්නේ ඉංග්‍රීසි කතා කරන්නේ වෙනත් භාෂාවක් කතා කරන්නේ විවිධ ආගම් අදහන්නේ මිනිස්සෝ. ඒක නිසා මේ සියලුම දෙනා මිනිස්සෝ දෙමළ මිනිස්සය ළඩ වුණත් මුස්ලිම් මිනිස්සය ළඩ වුණත් කතෝලික මිනිස්සය ළඩ වුණත් ඒගොල්ලන් දුක මෙන්න මේ දුක් නැති කරගන්න ක්‍රමයේ මේ තියෙනවා. ඒක නිසා මේ ගෝලීය කර්ණය නිසා ඇතිවලා තියෙන තත්වයක් අද රටට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. මේක මේ රටට විතරක් බලපාපු එකක් නෙමෙයි. පසුගිය කාලේ කරපු යුද්ධ නම් මේ රටට විතරක් තිබිච්ච එකක්. ඒක නිසා ප්‍රඥාවෙන් යුක්තව හිතන අය එකතු වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. මෝඩයින්ටම තැන දීලා දුක් විඳින්නේ නැතුව සිල්වත් අය ප්‍රතිඵල ලබාගෙන උතුම් ප්‍රතිපත්තියෙන් සැනසීම ලබාගෙන මෝඩ පිරිසටත් අවබෝධය දීලා ප්‍රඥාව ඇති කරන මාර්ගය පෙන්වලා දෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ කාලය ආරම්භ කළා අපි පහුණු 8 වෙනිදා ඉරිදා. 8 වෙනිදා මොනරාගල දහම් පත්‍රිකා වැඩසටහන් කරලා දහම් පත්‍රිකා බෙදලා මේ වැඩපිළිවෙලට මූලිකත්වයක් දීපු අද මේ කිරිහාර පූජාව තිබ්බ බුදු පිළිම වහන්සේ වැඩම කළේ යුද්ධේ නිමා කරන්න කරපු වැඩපිළිවෙලේදී කතරගම කිරිහෙර වහන්සේ අභිසිට. ඒ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ වැඩ සිටින නුවර ඊළඟට මාවනල්ලේ දෙඩිහුණ්ඩ දේවාලය ඒ වගේම මහියංගණය මුතියංගණය ඒ වගේම කතරගම කිරිවෙහෙර තිස්ස මහරාමය ඊළඟ සබරගුන් සමන් දේවාලය මේ ස්ථානවල ඒ රත්නප්‍රදීප මහා පූජා මාලා පවත්වමින් එන ගමන් වැඩම කරපු බුදු පිළිම වහන්සේට තමයි කිරිහාර පූජාව තිබ්බේ. දැන් මේ සියලුම කරුණු සම්බන්ධ කරගෙන ලංකාවේ ජනතාව ජීවත් වෙන මිනිස්සු ආගම් ભેදකින් ජාති ભેදකින් තොරව ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. දුකක් පැමිණලා තියෙනවා. දුක් දීපු නිසා දුක් පැමිණ දුන් දේ ලැබෙනවා. ඒක නිසා මනුෂ්‍ය ආහාර වේල සකස් කරගන්න ඕන තවත් සතෙකුට හිංසාවක් වෙන්න නොදී. දෙවියන්ටත් වඩා උසස් බවට පත් වෙන්නේ මනුෂ්‍යයා මේ අනුන් මරාගෙන කාලා අනුන්ගේ ප්‍රාණය නිසා Taman ජීවත් වීමෙන් නෙමෙයි. Tamanගේ ප්‍රාණය නිසා අනුන් ජීවත් කරවීමෙන් තමයි දෙවියන්ටත් වඩා උසස් පුද්ගලෙක් වෙන්නේ.
ඒකෙන් සම මෙන්න මේ தത്വයට කටයුතු කරන්න අද මහා සංඝරත්නේ ඊළඟට ඔය පාලක පිරිස ඊළඟට දුකටපත් වෙන්නේ නැයි දුකින් නිදහස්ව ජීවත් වෙන්න කැමතියි සියලුම දෙනා මේ කාරණේ හොඳට හිතට අරගෙන ක්‍රියාත්මක කරන්න ඕනේ මෙච්චර කල් අපි පැය ගණන් දවස් ගණන් වරු ගණන් එක එක තැන් වලින් එක එක මාධ්‍ය වලින් බුදුබණ කිව්වා කිව්වට වැඩක් නැහැ බුදුබණ ඇහුවා ඇහුවටත් වැඩක් නැහැ සුනාත ධාරේත චරාත ධම්මේ කියලා කියන්නේ චර්යාව යදවන්න ඕනේ එහෙමනම් කියපු කාලේ තහපු කාලේ දැන් ඉවරයි. දැන් ප්‍රතිඵලය ලැබිලා තියෙනවා දුක් නැති වෙලා නැහැ. ඇයි හේතුව අඩුවක් තියෙනවා බණ කියන අයත් බණ අහන අයත් මේ නායකෝ පාලකෝ කියලා පත් වෙන අයත් සාසනීය නායකෝ පාලකෝ රටේ දේශපාලන නායකෝ පාලකෝ සියලුම දෙනාගේ ප්‍රතිපත්තිය නැහැ. ඒක නිසා ප්‍රතිපත්තිය ඇති කරගත්තාම මේ කර්ම විපාක නිසා ඇති වෙන රෝගී තත්වයන්ගෙන් දුක් ගැහැට වලින් ඈත් වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ කාරණේ හොඳට සිහිය තියාගෙන කටයුතු කරන්න ඕනේ අපේ දියසෙන් බෞද්ධ මධ්‍යස්ථානයෙන් පිට ලබා ගන්න ස්ථානට කවුරුවත් එන්න ඕනේ නැහැ මුලින් ආරම්භයේම අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ටිකක් තියෙනවා එක ප්‍රතිපත්තියක් තමයි තමන් මස් මාංශ බිත්තර කරවල ආදී ආහාරයට ගන්නේ නැතුව ජීවත් වෙන්න ඒතොර මේ සත්තුන්ගෙන් නොයෙකුත් වෛරස් ටර්මවලින් මේවෙන් ඇති වෙන රෝග වලින් බේරෙන්න පුළුවන් කර්මජ රෝග වළක්ව ගන්න පුළුවන් ඒ වගේම මේ පිළිගඳ කුණුගඳ පිළි රස කුණු රස මේවට එනවා නරක තිරිසන් ප්‍රේත අසුර කියන කට්ටිය. ඒ తත්වයේ ඉඳලා ඒ తත්වයේ හිතේ තියාන මරණයටපත් වෙලා මල යක්ෂ මල පෙරේතෝ වෙලා දැන් මේ පණ තියෙන මිනිස්සු මේව පරිහරණය කරන උට උන් ඇවිල්ලා මිනිස්සුන්ව හසුරවනවා. මිනිස්සුන්ව හසුරවලා ඒ අයට උගමනා කරන්න මේ පවුම කරන්න. මත්තතර මද්රවී මත්කුළු ජාවාරම රටේ හොඳට ගෙනියනවා මේ මිත්‍යා දෘෂ්ටිකයෙන් නිසා සිද්ධ වෙන දෙයක්. මිත්‍යාදිට්ඨික හින්දුආ දේව ඇදහිල්ල නෙමෙයි බුද්ධ ශාසනයේ තියෙන සම්මාදිට්ඨික දේව සංකල්පයක් මේ ක්‍රමයට අනුව සිල්වත්ව ගුණවත්ව ඉඳලා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම පමණයි ලංකාවේ මිනිස්සු කරන්න ඕනේ බොරුවට මිත්‍යාව මත අරගෙන යන නොයෙකුත් දේවාලවල බලිපිලි සාන්ති කර්ම කරන පූජාවට්ටි තියෙන මේ බෞද්ධ සංකල්පෙන් පරිබාහිර මිත්‍යාදෘෂ්ටික දේවාදීලට යන අය නායකව කරගත්තාම නායකයා යන පාරේ අනුගාමිකයත් යනවා නායකයා බොරුවලක වැටෙනොත් අර යන පුද්ගලයන් සියලු දෙනාත් වැටෙනවා ඒක නිසා ප්‍රඥාව ඇති කරගෙන මේ කටයුතු වලට හොඳට යොමු වෙන්න ඕනේ ලංකාවේ මිනිස්සුන්ට තුනුරුවන් පිටයි තුනුරුවන් සරණයි ලබා ගත්තාම ඒ අනුව කටයුතු කරනකොට දෙවියන්ගේ බැල්ම ඉබේට ලැබෙනවා සතර අපාය කට්ටියගේ බැල්ම අයින් වෙනවා සැපසේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා මේ කාරණා ටික හොඳට සිහියට අරගෙන කටයුතු කරන්න. එහෙනම් බෞද්ධ මධ්‍යස්ථානට එන්න කලින් ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕන රටේ ජනතාව නිර්මාංශිකව ඉන්න. මත්තර මත්ද්‍රව්‍ය මත්කුඩු සිකරත් දුම්මැටි මෙහෙම භාවිතා කිරීමෙන් වළකින්න ඕනේ. මේවෙන් වැළකිලා සාසන ප්‍රතිපත්තියට අනුව බොරු කරන්නේ නැතුව බොරු කියන්නේ නැතුව සිත සංවර කරගෙන සීල සමාධි ගොඩනගා ගන්න පුළුවන් පසුවිම ඇති කරගෙන බෞද්ධ මධ්‍යස්ථානට එන්න එදාට පිහිට වෙන්න පුළුවන්. ඊට කලින් බොරුවට ඒ ස්ථානට එන්න ඕනේ නැහැ. ධර්ම දේශනා කරා ධර්ම ප්‍රචාර කරා 80 දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම 71 අවුරුද්දේ ආරම්භක ධර්ම දේශනාව සිද්ධ කළේ තිරුවන්කැටියේ කෝවිල අසල ස්ථානයේ ඒ එදා පටන් අද දක්වාම දිවාරයන් නොබලා කටයුතු කළා නමුත් මේ සාසන ප්‍රතිපත්තියට එකතු වෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කිසිම කෙනෙක් නැහැ ඒක නිසා මේ ප්‍රතිපත්ති සාසනික ශක්තියෙන් ලැබෙන ශක්තිය ලබාගෙන ජීවිතයට නැඹුරු කරගෙන ජීවිතය සාසනය තුළට ගෙනihලා ලෞකික ලෝකෙන් එන බලපෑම් වලින් දුක් කරදර වලට පාත්‍ර වෙන්නේ නැතුව ඒවෙන් ආරක්ෂාව රැකගෙන සල්සාගෙන තුනුරුවන්ගේ පිට ආරක්ෂාව සල්සා ගන්න හැටියට ඉල්ලමින් සියලු දෙනාට ලංකාවාසී ජනතාවට ලෝකවාසී ජනතාවට ලෝකෙම පිළිගත් වැරදි පහෙන් වෙන් වෙලා මනුස්සත්වයේ උපවත් වෙන උසස් මිනිසෙක් විදිහට දෙවියන්ගෙන් බ්‍රහ්මෙන්ගෙන් වැඳුම් පිදුම් ලබන මිනිසෙක් විදිහට ජීවත් වෙන්න කටයුතු කරන්න ආගම ජාතිය ගැන සැලකන්නේ නැතුව මනුස්ස ජාතිය උසස් කරගන්න බලන්න කියන ඉල්ලීම කරගෙන මේ සෑම දෙනාට තුරුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා නවත්වනවා තෙරුවන් සරණයි සියලු දෙනාට